ගුඩ් ඉවෙනින් ළමයි අපි තව ටිකක් බලලා ක්ලාස් එක පටන් ගමු හැමෝම ජොයින් වෙන්න එපා මොකද මේ අද ළමයි අඩු ඔගලින් පැතිවලට වහිනවද ළමයි අඩු මෙච්චර අද
ඔකේ අපි ක්ලාස් එක පටන් ගමු ළමයි අනිත් අය පොඩ්ඩක් ජොයින් වෙනකන් අපි තව විනාඩියක් විතර මම මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන දේ ගැන කියන්නම් අදලුතා තින්න හින්දා මේ තියෙන ළමයි දිනසාර මාසික සංග්‍රහව ගැන හැමෝම දන්නවා දිනසාර මාසික සංග්‍රහව මම කලිනුත් කියලා තියෙනවා අපේ ආයතනයෙන් කරන මාසික සංග්‍රහව ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණ මේකට එවන්න ලිපි රචනා කෙටි කතා කවි නිසඳස් ප්‍රහේලිකා ඒ වගේම ළමයි චිත්‍ර උනත් ඔයගොල්ලන්ට එවන්න පුළුවන් අපේ මාසික සංග්‍රහවට ඉතින් ඔයගොල්ලෝ ඒව එවන්න ඕනේ ළමයි ඊමේල් ඇඩ්‍රස් එකට මේක තියෙන එක නෙමෙයි ගෲප් එකකට දාලා තිබ්බ මේවේ නිර්මාණ එවන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න පුළුවන් එහෙමත් ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න අමාරු කවුරු හරි ඉන්නම නම් විතරක් නම්බර් එකක් දාලා තිබ්බේ නම්බර් එකට WhatsApp වලින් එවන්න පුළුවන් හරි දැන් පන්තිය පටන් ගමු. හරි. අපි අද පොඩ්ඩක් කලින් ළමයින්ට මතකද මම මුල්ම දවස්වල උගන්වපු දේවල්. ආ ඊට කලින් මට පොඩ්ඩක් කියන්න අද පන්තියට පළමු වතාවට සහභාගි වෙන ළමයි ඉන්නවද? පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න එහෙමයි ඉන්නව නම්. ෆස්ට් ටයිම් අද ආ ජස් ඉන්න නේද? ඕකේ. එහෙනම් හොඳට අහගන්න අපේ පුතේ මෙහෙමයි ඔයගොල්ලන්ගේ ලියන පොත ඔයාල කැලි දෙකකට වෙන් කරගන්න ඕනේ හරිද එතකොට අපි සමහර දවස්වල අච්චු පොතේ ඒ සමහර අභ්‍යාස ඒ දේවල් කතා කරනවා එතකොට ඔයාල අන්න ඒ දේවල් ලියන පොතේ එක පැත්තක් වෙන් කරගන්න ඕනේ ටෙක්ස්ට් බුක් එකේ අපි කතා කරන මොනවා හරි පාඩම් තියෙනවා නම් ඒව ලියා ගන්න ඒ වගේම තමයි තවත් සමහර වෙලාවට මම ඔයාලට ටියුට් දෙනවා තව බොම්බෝඩ් එකේ ප්‍රශ්න දානවා එහෙම නැත්නම් මම වෙනම ව්‍යාකරණ කොටස් ඔයාලට උගන්වනවා වෙනම ලෙසන්ස් උගන්වනවා අන්න ඒව ලියන්න ඔයාලා පොතේ තව පැත්තක් වෙන් කරගන්න ඕනේ තේරුණාද මොකද අපි ග්‍රැමර් පාර්ට්ස් ටික කියන්නේ හරි පිළිවෙලකට ටෙක්ස්ට්බුක් එකේ අපි මේ ඒ ක්වෙස්චන්ස් කරන්නේ ඔයාලට මේ ග්‍රැමර් පාර්ට් එක රිලේටඩ් මම තෝරලා එහෙම කරන්නේ ඉතින් ඒකේ හින්දා ටෙක්ස්ට්බුක් එකේ යන ටික අපිට හරි අර ටෙක්ස්ට්බුක් එකයි ග්‍රැමර් එකයි අර දැන් ග්‍රැමර් ටිකක් ලියනවා ඊට පස්සේ මැදින් ටෙක්ස්ට්බුක් එක තියනවා කිව්වම ළමයි ඒක හරි පිළිවෙලක් නැහැ. ඒකින් ඉඳ අපි මේ ග්‍රැමර් ටික හරි පිළිවෙලට යනවනේ. ඒකින් ඉඳ ඔයාලා ටෙක්ස්ට්බුක් එකේ දෙන ඇක්ටිවිටීස් කරන්න වෙනම තැනක් හදාගන්න. ඒක ලේසි ඔයාලා පොත දෙකට බෙදලා කැලලක් ටෙක්ස්ට්බුක් එකටයි කැලලක් ග්‍රැමර් වලටයි වෙන් කරගන්න පුළුවන් නම්. තේරුණාද? අලුතෙන් ආවට තේරුණාද නැද්ද කියලා chat එකේ දානකො. හරි. ළමයින්ට මතකද මම මුල්ම දවසේ උගන්වපු ටික? ක්ලාස් එක අපි ඉගෙන ගත්තේ මොනවද ළමයින්ට මතකද මම ඉගෙනුවා ඇෆික්සර්ස් කියලා දෙයක් can you remember I taught you affixes මතකද affixes ඔන්න අද අපි පොඩ්ඩක් ඒකේ රිවිෂන් එකක් එක්ක ඇක්ටිවිටීස් ටිකක් කරලා ඉමු පාඩම පටන් ගන්න කලින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා මේක පොඩ සමරි එකක් වගේ සාරාංශයක් වගේ තියෙනවා මම මේක සාරාංශය වගේ තියෙන ටික කියලා දෙන්න අලුත් අයත් ඉන්න හින්දා affixes affixes කියලා මොකක්ද කිව්වේ affixes කියලා අපි ඉගෙනුවේ ළමයි මොකක් හරි වචනයකට ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එකතු කරන කෑල්ලකට සරලවම කිව්වොත් මම උදාහරණයක් එක කියන්නම් අපි ගත්ත උදාහරණේ happy කියන වචනේ බලන්න අපි මේ හැපි කියන වචනෙට කොහෙන් හරි ගෙනලා පිටින් ගෙනලා අන් කියන කෑල්ල එකතු කරලා අලුත් වචනයක් හදාගත්ත අන් හැපි කියලා. දැක්කද? අලුත් වචනයක්. ඒ අලුත් වචන හැදුනේ කොහොමද? අර කලින් වචනෙට මන් කියන කෑල්ල එකතු වුණේ හින්දා. මෙන්න මේ වගේ පිටින් ගෙනලා අපේ වචනෙට එකතු කරලා අලුත් වචනයක් හදන්න පුළුවන් කෑලි වලට අපි කිව්වා affixes කියලා. දැන් මේ අන් කිව්වොත් affix එක. මතකද? ඒ වගේම අපි ඉගෙන ගත්තා මේ affixes වර්ග දෙකකට බෙදුණා කියලා. මතකද? affixes වර්ග දෙකකට බෙදුණා. මොනවද ඒ වර්ග දෙක? prefixes සහ suffixes කියලා. මොකක්ද මේ prefixes and suffixes කියලා අපි ඉගෙන ගත්තේ? prefixes කියලා අපි ඉගෙන ගත්තේ අපි මර පිටින් ගේන කෑල්ල එකතු කරන්නේ වචනේ අපිට තිබ්බ වචනේ මුලට නම් අපි යන්නේ ඒ වගේ එකට කිව්වා prefix එකක් කියලා බලන්න මේක දැන් මේ අන් කියන කෑල්ල කොතෙන්ද එකතු කරලා තියෙන්නේ වචනේ මුලට ඒ වගේම ළමයි අපි ගේන කෑල්ල එකතු කරන්නේ වචනේ අගට නම් අපි යන්නේ ඒ වගේ වට කිව්වා
සෆික්සස් කියලා. උදාහරණයක් ගත්තොත් ඔනබන කයින් කියන වචනේ තියෙනවා. හරිද? මම කොහෙන් හරි නර්ස් කියලා කෑල්ලක් ගෙනල්ලා මේ වචනෙට එකතු කරනවා. දැන් අපිට නලුත් වචනේ මොකද්ද? කයින්නස්. දැන් කදනස් කියන කෑල්ල එකතු වුණේ වචනෙට පිටිපස්සට. මේ වගේ වචනෙට පිටිපස්සට නම් එකතු වෙන්නේ එකතු කරන කෑල්ල අපි ඒවට කිව්වා සෆික්සස් කියලා. මේවා අපි ගන්නපු දේවල්. එතකොට ප්‍රිෆික්සස් එකතු වෙන වචනේ මුලට සෆික්සස් එකතු වෙන වචනේ අගට. මේව තමයි අපි ඉගෙන ගත්තේ. අපි ප්‍රිෆික්සස් වල උදාහරණ ටිකක් ඉගෙන ගත්තා. දැන් මෙතන උදාහරණයක් අන්. ඒ වගේ තව උදාහරණ ටිකක් ඉගෙන ගත්තා. මතකද අන්, ඉන්, ඉම්, දිස්, රි, ඉල් මෙහෙම වචන ටිකක්. සෆික්සස් වල අපි උදාහරණ ටිකක් ඉගෙන ගත්තා. මෙතන වගේ නර්ස්, ටවලර්ස්, full li මේ වගේ ඒවා ඉගෙන ගත්තා. ඔව් අපි ඉගෙන ගත්ත දේවල්. අපි බලමු දැන් මේ පුංචි සාරාංශයක් තියෙනවා පොතේ ඔයගොල්ලෝගේ පිටු අංක 30. මේ සාරාංශෙත් එක්ක අපි මම ඉක්මනට යන්නම් මොකද මේ ටික උගන්ලා තියෙන හින්දා ඊට පස්සේ අපි ඇක්ටිවිටි එක කරමු. දැන් අලුතෙන් ආවයත් ඉන්න හින්දා මම සාරාංශ කරන්නම්. බලන්න පොතේ තියෙනවා හැමෝම පොතේ පෙරලා ගන්න පිටු අංක 30 learning point එක. affixes the word class and all the meaning of the words are changed by adding affixes මතකද අපි ඒව ඉගෙන ගත්තා මේ වගේ බලන්න affix එකක් එකතු වුනහම word එකේ meaning එක වෙනස් වෙනවා ඒ කියන්නේ word එකේ තේරුම වෙනස් වෙනවා දැන් බලන්න මෙතන kind නම් sorry happy නම් සතුට affix එක එකතු වෙලා unhappy වුණා unhappy කියන්නේ මොකද අසතුට මොකක්ද උනේ ළමයි වචන තේරුම වෙනස් වුණා මීනින් එක වෙනස් වුණා ඒ වගේම වර්ඩ් ක්ලාස් එකත් සමහර වෙලාවට චේන්ජ් වෙනවා දැන් මෙතන වර්ඩ් ක්ලාස් එක චේන්ජ් වුණා මෙතන කයින් කියන්නේ කරුණාවන්ත කයින්නස් කියන්නේ මොකක්ද කරුණාවන්ත කම හරිද එතකොට බෑන කරුණාවන්ත කිව්වොත් අපි ඒක ගන්න කවහර විස්තර කරන්නේ මොකක් අපි කිව්වොත් කයින් ලේඩි kind woman අර තව කවහර විස්තර කරන පදයක් adjective එක මම word classes ඉගෙනනවා මම පොඩ්ඩක් summary එකක් යන්නම් ඊට පස්සේ kindness කියලා ගත්තොත් ඒක quality එක quality එකක් නම් ඒක ගන්නේ ළමයි අපි නාම පද යටතට හැබැයි kind කිව්වොත් quality එක නෙමෙයි කරුණාවන්ත කරුණාවන්ත භාවය නෙමෙයි කරුණාවන්ත adjective නාම විශේෂණය kindness කිව්වොත් noun එක කරුණාවන්ත භාවය දැන් දැක්කද තේරුමත් වෙනස් වුණා වර්ඩ් ක්ලාස් එකත් වෙනස් වුණා වර්ඩ් ක්ලාසස් කියලා අපි ඉගෙන ගත්තේ මොනවද අපි ඉගෙන ගත්තා වර්ඩ් ක්ලාසස් හතරක් ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන ප්‍රධාන වශයෙන් වර්ඩ් ක්ලාසස් හතරකට බෙදෙනවා ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන කොටස් හතරකට අපිට බෙදන්න පුළුවන් කියලා එකක් කොටසක් තමයි නාම පද සිංහල භාෂාවේ තියෙනවන වචන වල එක කොටසක් නාම පද nouns අපි ඒකට ඉංග්‍රීසි වලින් කියුවා තව කොටස තමයි ක්‍රියාපද verbs අපි ඉංග්‍රීසි වලින් කියුවා මම මේ කරපු හින්දා ඉක්මනට යන්න පොඩ රිවිෂන් එක තුන්වෙනි එක අපි ඉගෙන ගත්ත ළමයි නාම විශේෂණ පද කියලා එක ඒකට අපි ඉංග්‍රීසි වලින් කියුවා adjectives මොකක්ද මේ adjectives කියලා කිව්වේ කවහරි හෝ මොකක් හරි දැන් විස්තර කරන්න පුළුවන් පද උදාහරණයක් විදිහට කිව්වොත් මම කියනවා මේක this is a bottle no මේක අපිට නිකම්ම නිකම් බොටල් කියන්නේ නැතුව කියන්න පුළුවන් ස්මෝල් බොටල් කියලා. එතකොට මොකක්ද අර ස්මෝල් කියන පදේ මේ බොටල් කියන නාම පදේ විස්තර කරලා. එතකොට ස්මෝල් කියන්නේ ඇඩ්ජෙක්ටිව් එකක්. අපි ඒවා ඉගෙන ගත්තා. ඊට පස්සේ හතරවෙනි එක අපි ඉගෙන ගත්තා කලින් මේ දැන් අපි ගොඩාක් කල් මේවා ඉගෙනගෙන ඇඩ්වර්බ්ස්. මම මේවා ආයෙ කරන්න හද අලුතෙන් ආව ඇයි ඉන්න හින්දා පොඩ සමරි එක ඇඩ්වර්බ්ස්. ඇඩ්වර්බ්ස් කියන්නේ මොකක්ද? ක්‍රියා විශේෂණ පද. adjective එකක් කියවලමයි නාම විශේෂණ පදයක්. ඒ කියන්නේ නාම පදයක් විස්තර කරපු පදයක්. adverbs කියලා කිව්වේ අපේ ක්‍රියා විශේෂණ. ඒ කියන්නේ ක්‍රියා පදයක් විස්තර කරපු පදයක්. උදාහරණයක් විදිහට මම ගන්නවා underwear cry. හරිද? දැන් underwear කියන නාම මේ ක්‍රියා පදේ අපිට නිකම්ම underwear කියන එක කොහොමද කියන්නේ? අපි කියනවා high-end underwear. අපි කොහොමද කියන්නේ? cry loudly. එතකොට මෙන්න මේ loudly high-end අන්නේ පදයෙන් මේ අඬනවා කියන ක්‍රියාපදේ විස්තර කරලා. එතකොට අන්නේ වගේ පදවලට අපි කිව්වා adverbs කියලා. ඉතින් මෙන්න මේ
අපිට මෙන්න මේ වගේ suffixes එකතු කරාම සමහර වචන වලට අපේ word class එකක් තියෙන class එකේ වෙන class එකකට හැරෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම word එකේ තේරුමත් වෙනස් වෙනවා. හරි. උදාහරණ ටිකක් දීලා තියෙනවා බලන්න suffixes වලට un, lee, fully, nurse, son, some. හරි. Affixes are two types. මං කිව්වා affixes වර්ග දෙකයි. Prefixes. පළවෙනි එක තමයි prefixes. Prefixes band within brackets මොකද තියෙන්නේ කියලා bracket ඇතුලේ at the beginning of a word. ඒ කියන්නේ වචනයක පටන් ගැනීමේදී එකතු කරන වචන. ඒවට කියනවා prefixes. Suffixes added to the end of the word. වචනය අගට එකතු කරන වචන අපි කියනවා suffixes. වචන නෙමෙයි කෑලි. දැන් prefix එකක් එකතු කරන වචනේ මුලට suffix එකක් එකතු කරන වචනේ අගට. මේවා අපි ඉගෙන ගත්තා. අලුතෙන් ආවම අපිට චුට්ටක් දාන්න තේරුණාද කියලා මෙතෙන්ට එනකම් මං කිව්වොත් කියලා දුන්න summary එක. Okay. අනිත්‍යත් මතකයි නේද? මට පොඩ්ඩක් අනිත්‍යත් දාන්න තේරුණාද නැද්ද කියලා? මං හිතනවා ළමයින්ට මතකයි කියලා. ඒකයි මම මේ ඉක්මනට කරේ. හරි. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ. The following affixes change the meaning of the word, but the word class remains unchanged. Okay, බලමු. බලන්න ළමයි උදාහරණ දෙල තියෙන following affixes. පහත දැක්වෙන affixes change the meaning of the word. වචනේ තේරුම වෙනස් කරනවලු. But the word class remain unchanged. Have I word class exchange karanne alu? Yes. Eka wenna puluwam. Have I affix ekin aniwaryen wacana therama wenas wenna puluwam. Word class ekak wenas wennat puluwam, no wennat puluwam. Dan mehema no wenna awastha thamai thiyena balanna. Happy. Happy ekak un kiyana ekek thula unhappy wela. Habai happy kiwwath nama visheshana padayak api kiyanne happy day. නාම විශේෂණ පදයක් unhappy කිව්වොත් ඒකත් නාම විශේෂණ පදයක් word class එක change වෙලා නැහැ හැබැයි වචනේ තේරුම වෙනස් වෙලා tie untie tie කියන්නේ මොකක්ද ගැට ගහනවා ඒක verb එක untie කියන්නේ මොකක්ද ලිහනවා ඒකත් verb එක හැබැයි වචනේ තේරුම වෙනස් අනිවාර්යයෙන්ම affix එකේ වචනේ තේරුම නම් වෙනස් වෙන්නම ඕන The following affixes change the word class and perhaps the meaning of the word also change. ඔන්න පල්ලෙහා එකේ වචනේ තේරුම කොහොමද change වෙනවා? Word class එක change වෙනවා. බලන්න. Care. Careless. Care කියන්නේ මොකක්ද? සැලකිලිමත් වෙනවා වගේ verb එකක්. ක්‍රියාපදයක්. Careless කියන්නේ නොසැලකිලිමත් අපි කියන්නේ careless person නොසලකලිමත් මිනිසා. එතකොට ඒක මොකක්ද? නොසලකලිමත් කියුවොත් ඒක ක්‍රියාපදයක් නැහැ. ඒක නම පදයක් මොකක් හරිද විස්තර කරන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. හැබැයි කියා සලකලිමත් වෙනවා කියුවොත් අපිට ඒක verb එකක් ක්‍රියාපදයක්. careless නොසලකලිමත් කියුවොත් ඒක adjective එකක්. beauty. beauty කියන්නේ මොකක්ද? beauty alankaraya harada beauty kiyanne alankaraya beautiful kiyanne alankara alankaraya kiyuwama apita puluwan eka nama padayak alankaraya neida හැබැයි අලංකාර කියුවොත් ඒක නම් පදයක් නෙමෙයි අපි කියන්නේ අලංකාර පින්තූරය නැතත් simply go ලස්සන beautiful ලස්සන ළමයා ලස්සන gedara re වගේ අපිට නාම පදයක් විස්තර කරන්න පුළුවන් පදයක් තමයි beautiful ඒක adjective එකක් හැබැයි beauty කියුවොත් අලංකාරය එතකොට ඒක noun එකක් sad and sadness sad
කියන්නේ අසතුටු. අපි කියන්නේ නැත්තම් දුක්. දුක. ඒ කියන්නේ sad. දුක්ඛිත. හරියට මේ වගේ. අපි කියොත් sad. Sad story කියන්නේ දුක්බර කතාවක්. හැබැයි sadness කියුව අසතුට එහෙමත් නැත්තම් දුක. එතකොට ඒක noun එකක්. තේරුණාද නැද්ද? I will lama you can unmute and talk. තේරුණාද නැද්ද කියන්න මට? තේරුණා ටීචර්. හරි. අලුතෙන් ආවට තේරුණාද? ඔව් ටීචර්. අලුතෙන් ආවායට මං හිතන්නේ අපේ කලින් දීලා තියෙනවා මේකට ප්‍රසන්ටේෂන් එකක් අපි PDF එක ගෲප් එකට දාලා ඇති. ඒවා අලුතෙන් ආවායට ගෲප් එකෙන් ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ Telegram ගෲප් එකේ තියෙනවා මං හිතන්නේ නේද ළමයි. Telegram ගෲප් එකේ දාන්න බෑ නේද? ඒක හරි මං දාන්නම් ගෲප් එකට. මේ Telegram ගෲප් එකට දාලා තිබ්බද ළමයි ඒක? නැද්ද? හරි කමන්නේ මං ආපහු දාන්න. හරි. මේකේ දැන් අපි මේ ඇක්ටිවිටි එක කරමු. ඇක්ටිවිටි නම්බර් 9. Read the following word list. මේ පහත දැක්වෙන word list එක කියවලා and change your word class using the affixes given. දැන් ඔයාලට තියෙන්නේ මේ දීලා තියෙනනේ affixes. මේකේ ළමයි මම ඉගෙනනවා මේ හැම affix එකම හැම වචනයකටම දාන්න බෑ. ඒවට ගැළපෙන ඒවා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ගැළපෙන විදිහට මේකට එකතු කරලා මේ වර්ඩ් එකේ වර්ඩ් ක්ලාස් එක චේන්ජ් කරන්න. Copy the grid into your writing book and complete it. All are තියෙන දැන් මේ grid එක. මේ චූටි ටේබල් එකක් තියෙනවා. ඒක ඔයාලගේ මේ පොතට මේ copy කරගන්න. copy කරගෙන මෙන්න මේ දීලා තියෙන වචන වලට ගැළපෙන affixes තියෙනවා නම් ඒ ගැළපෙන affixes එක වෙනස් කරලා ලියන්න. පුළුවන්ද? පුළුවන් ටීචර්. හරි. තේරුණ නැති කෙනෙක් ඉන්න නම් chat එකේ දාන්න. ළමයි අලුතෙන් ආවට තේරුණාද කරන් තියෙන්නේ? Yes teacher. කරන්න බලන්න. I will give you 5 minutes. Activity number 9. ඔගලගේ page එකේ page number 31.
ළමයි ලියලා ඉවර වෙච්ච අය රේස් හෑන්ඩ් කරන්න. තේරුණ නැති අය ඉන්නවනම් chat එකේ දාන්න පුළුවන් ළමයි. කාම හතර දෙනයි දිවර හැමෝම අනිත්‍යත් ඉවර කරන්න
Shall we discuss? Hari, mang ekke ekke nage ahanna. Bright kiyana wacchane mata kiyanna timira. Yes, bright kiyanne kire monawada enna puluwan? Suffixes. AUX mode. Timira? Just Timira, what is your answer? Ko katte thama karanawada? Vinadiya denna hemoma mewara karagan. ඉක්මනට විනාඩියයි හැමෝම මේ තාම කරනවා කියලා chat එකේ දාලා තියෙන්නේ ඉක්මනට විනාඩියක් දෙන්න හරි අපි discuss කරමු bright කියන එකට I will unmute you and ask ළමයි කියන වන් bright කියන එකට brightness yes brightness එනවා ඒ වගේම තමයි ළමයි brightness කියන්නේ දීප්තිය ඒ වගේම තමයි අඟල හදන sun is shining brightly කියන එකත් දාන්න පුළුවන් තේරුණාද දීප්තිමත් ව දීප්තිය බ්‍රයිට් කියන්නේ දීප්ති දීප්තිමත් බ්‍රයිට්නස් කියන්නේ දීප්තිය බ්‍රයිට්ලි කියන්නේ දීප්තිමත් ව තේරුණාද නැද්ද තේරුණා හරි ඩාර්ක් ඩාර්ක්නස් ඩාර්ක්නස් Yes, darkness. අපි darkly කියලා පාවිච්චි කරන අඩුයි නේද? Darkness. Greatly. Yes, greatly. Greatness කියලා වචනයක් අහලා තියෙනවද? තියෙනවා. විශිෂ්ට භාවය greatness කියලාත් කියනවා. අපි ගොඩක්ම පාවිච්චි කරන වචනේ greatly. Then develop එකට එන්නේ mud. Very good. අපි මේව ඉගෙන ගත්තා. මතකද word classes ඉගෙන ගත්තා develop කියන වචන තිබ්බා. Development. Then introduce. Introduction. ඉන්ට්‍රොඩියුස් කියන්නේ හඳුන්වා දෙනවා ඉන්ට්‍රොඩක්ෂන් කියන්නේ හැඳින්වීම තේරුණාද ඔව් ටීචර් රෙඩි යස් ටීචර්
Ready? Ready? Ekata mokakda? Sudanami. Advertise. Advertise. Advertise can mohang the production a current of the advertisement. Then trouble. Troublesome. Ah, very good. Troublesome. Trouble can a car the rare, trouble same can a car the car re. Now, neck adjective, Kakuna. Yes, good. Then, what about create? Create can a Nirmane Karanava? Really? No. Creation? Yes, creation. Creation can a Nirmane. අපි කියන්නේ ඔයාලගේ ක්‍රියේෂන්ස් එවන්න අපේ දිනසාර සංගරාවට කියලා. ඔයාලගේ නිර්මාණ එවන්න. නිර්මාණ ක්‍රියේට් කියන්නේ හැබැයි නිර්මාණය කරනවා. Immediate. Ikman. Immediately. Very good. Immediately. Ikmaning. You should come immediately. Immediate කිව්වොත් immediate vacancy. Ikman රකි අවස්ථාව වගේ. එතකොට ඒක adjective එකක් immediately කිව්වොත් you should come immediately ඉක්මනින් එන්න නිකන් එනවා නෙමෙයි ඉක්මනින් එනවා verb එක තමයි විස්තර කරන්නේ ඒකට ඒක adverb එකක් වුණා coral coralsan කියන්නේ මොකක්ද coral රණ්ඩුව coralsan කියන්නේ කලහකාරී දබරයි Yes, invite. Aradhana karanava. Invite mukhaagdu venne. Invitation. Halti no invitation card name. Invitation. Aradhana ya. Karunada. Am I there on the thoughtful? Thoughtfully. Thoughtfully. Yes, very good. Truthful. Satyavadi. Truthfully. Satyavadi. Fully good. Then mystery. Abhi rahasya. Ekar mukad. Mysterious. Adbhuta abhi rahas. Mysterious. Terada. ඒකල මයි y අකුරෙන් ඉවර වෙලා තියෙන හින්දා y අයින් කරලා i දාලා තමයි us දාන්නේ. තේරුණාද? ටීචර්. ඊට පස්සේ ඔ judge විනිශ්චය. විනිශ්චය judge කියන්නේ විනිශ්චය කරනවා. විනිශ්චය කියන්නේ judgment. Judgment. Very good. Then courage, ධෛර්යය. Courage. Courage. O U S. Daira Sampanna.
COUS. තේරුණ අද නැද්ද? තේරුණා ටීචර්. ඔය වචන ළමයි ඔයගොල්ලෝ මම මතක තියාගන්න ඕනේ මේකට ගැලපෙන ඇෆික්ස් එක ඔයගොල්ලෝ දාන්න ඕනේ නැත්නම් වෙන නොගැලපෙන එක කර දැම්මොත් සම්පූර්ණයෙන්ම වැරදි වචනයක් හැදෙන්නේ. හරි. දැන් ඔයාලා මේ ඇක්ටිවිටි 10 එක කරන්න. I will give you 5 minutes. Activity 10, okay? පුළුවන් නේද? බලන්න කියවලා මොකක්ද කරන් තියෙන්නේ කියලා.
ළමයි ඇක්ටිවිටි 10 එක කරන්න කිව්වේ ලියල ඉවර වෙච්ච අය රෙස් හෑන් කරන්න ළමයි මෙතන truthful එක truthfully වගේම අපිට මෙතනත් දාන්න පුළුවන් truthfulness කියලා. සත්‍ය
Lamai, can you hear me? Mawa hena wada lamai inter? Sorry lamai connection problem ekak awa. Oyala karala iwarada activity ekak tama karanawada? ළමයි ඇක්ටිවිටි එක කරලා ඉවරද තාම කරනවද? හරි ඉවරයි. හරි අපි ඩිස්කස් කරමු. ඕකේ. Can you see the video? Fire fighters arrived. මොකක්ද ළමයි ගැලපෙන වචනේ? Firefighters arrived. Egolo aawa apita kiyanna puluwan ikmanin immediately. Immediately. Answer is immediately. Ogolanta wenama nawara answers tiyenawada? Lamai, can't you see the video? Firefighters arrived immediately. IMMEDIATLY. Immediately. ළමයි මේ වීඩියෝ එක පේන්නේ නැහැ නේද? මොකද ප්‍රශ්නයක් කළා නේද? I will fix it. එතකම් ඔයගොල්ලෝ answers මට කියන්නකෝ. ඊට පස්සේ දෙවෙනි එක ද කියන බණ මියුට් කළා answers. Something happened to the video ne lamai poddak inna ko man oyalata activity ekak denna you can do that activity menne me activity 4 ekak karanna lamai mama me camera video ekak hadanna do this activity 4 sorry activity 5 me bana writing ekak tiyenne construct meaningful sentences Describe what is being done in each picture. Follow the example. මේ බලන පින්තූර වගේක් දීලා තියෙනවා වචන ටිකකුත් දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ meaningful sentences හදන්න. හරිද? බලන්න පළවෙනි එකට example එකක් දෙනවා. පළවෙනි එකේ දීලා තියෙන වචන දෙක තමයි මේ flow and polished. Example එක වාක්‍යයක් දීලා තියෙනවා the flow is being polished. අන්න ඒ වගේ ඉතින් ටිකක් meaningful sentences ටිකක් හදන්න ඉක්මනට හදන්න. මේක discuss කරමු මම කැමරා එක හදන්නම් ටිකක්. edit කරන activity 5 එක ඔයගොල්ලන්ගේ page number එක 26 page number. කරන්න බලන්න. Teacher, page number here. Page number 26. Is it higher?
ළමයි වර්ද සුන්දරයි ඩ්‍රෙස් ගන්න කරලා තියන්නේ දැන් කැමරාව පේනවනේ ළමයි හරි ළමයි අපි අරක ඩිස්කස් කරලා ඉමු අර මේ කලින් එක ඒකේ මම උත්තර ටික පොඩ්ඩක් දාන්නම් සෝරි ළමයි ඒක මට පොඩ්ඩක් ප්‍රොබ්ලම් එකක් ආවා ඒක හින්දා උත්තර දාන්න බැරුනේ දැන් හරි වේට් ඇට් ස්පොට්ලයිට් මයි වීඩියෝ හරි ෆයර් ෆයිටර්ස් අරයිව් ගිනි නිවන බටයෝ The මොකක්ද ළමයි ඒක ලිව්වා උත්තරේ මොකක්ද What is the answer you wrote කියන බලන්න ඇක්ටිවිටි 10 එකේ දෙවෙනි එක ලිව්වේ උත්තරේ මොකක්ද Yes කොබයි නේ ලිව්වා බලන්න හෂිනී උත්තර දාලා තියෙනවා The ඒ දාලා තියෙන මොකක්ද very good අපි මුලින්ම ඇක්ටිවිටි 10 එක ඩිස්කස් කරලා යමු ළමයි අපිට ඒක ඩිස්කස් කරන්න බැරි වුණානේ ඉමීඩියට්ලි පළවෙනි එකට දෙවෙනි එකට මොකක්ද උත්තරේ the blank of the country lies in our hands මොකක්ද උත්තරේ විදර්ශනී කියන බලන උත්තරේ development yes no අපිට ගන්න වෙන්නේ development තව answers ගන්න පුළුවන්ද කියන්න පුළුවන් development hari apelate diunuwa thiyena ape athe yes that is also correct any other answers so right thung any ekada students disturb the students la shishyo badha karalu disturb the mokad uttare Yes, one cake kiyanne? Invitation. Aaradhana ida baadha kara. Eka kiyannat puluwa. Thawa naththam apita kiyanna puluwa handuna adimata baadha kara. Eka na one ekak danna puluwa introduction. Emata invitation aaradhana ida baadha kara kiyanawata wada yes that is also correct. Thawa apita kiyanna puluwa judgment finish eta තේරුණාද නැද්ද තේරුණ හරි ඊට පස්සේ එක never tell lies ඊට පස්සේ ඊළඟ වාක්‍ය පටන් අරගෙන තියෙන blank එකකින් is a great human quality what is the answer truthfully truthful truthful සත්‍යවාදී quality එකක් නම් truthfulness සත්‍යවාදී බව truthfulness තේරුණාද තේරුණාද නැද්ද තේරුණා teacher the Blank child acted quickly and saved the crowd from the danger. What the answer? Yes, it will be hunger. Rest hand karangi nekira. Kya number? What is the answer for the fifth one? No. What the answer? The. What kind of adjective? Lakne den no ne. Apni kya na puluang.
අපි කියන පුළුවන් මෙහෙම මිස්ටීරියස් කියනත් පුළුවන් අද්භූත ළමයා ආ කියන්නේ අද්භූත කෙනෙක් ඇවිල්ලා මේගොල්ලෝ බේරගත්ත එකක් හරි එහෙම නැත්නම් කරේජස් ධෛර්ය සම්පන්න ළමයා ඒ ඕන එකක් ගන්න පුළුවන් තේරුණාද තේරුණාද නැද්ද තේරුණා ටීචර් තමයි මම අද ඔයාලට ටෙන්සර්ස් වගේ උගන්වන්න හිටියේ අපි ඒක පොඩ්ඩක් ගිහින් යමු ළමයි දැනට අපි ටෙන්සර්ස් කීයක් ඉගෙනගෙන තියෙනවද ටෙන්සර්ස් ඔල්රෙඩි අපිට තියෙනවා අපිට ඉගෙන ගන්න 12 ටෙන්සර්ස් අපි ඉගෙන ගන්නත් මොනවද සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් ඉගෙන ගත්තා සිම්පල් පාස්ට් ටෙන්ස් ඉගෙන ගත්තා සිම්පල් ෆියුචර් ටෙන්ස් ඉගෙන ගත්තා ප්‍රසෙන්ට් කන්ටිනියස් ටෙන්ස් ඉගෙන ගත්ත නේද? ඔව් ටීචර්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත past continuous ඉගෙන ගත්ත නේද? ඔව් ටීචර්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත present perfect ඉගෙන ගත්තද? ඔව්. past perfect? අපි past perfect ඉගෙන ගත්තා. දැන් අද අපේ tense එක තමයි ළමයි tenses අපි ඉගෙන ගත්ත tenses වල combination එක present perfect continuous tense present perfect continuous tense ඔන්න හොඳට අහගන්න අලුතෙන් ආවා අපි continuous tense එක ඉගෙන ගද්දි ළමයි මතකද අපි present continuous tense එක කොහොමද ඉගෙන ගත්තේ present continuous tense එකේ present continuous tense එකේ මොනවද තිබ්බේ subject එකක් තිබ්බා ක්‍රියාවට පත්‍රුක එකක් හිටියා ඊට පස්සේ අපි යොදාගත්ත am හරි is හරි are හරි පත්‍රුක ගලපන විදිහට ඊට පස්සේ අපි verb එක තිබ්බා ing වලින් ඒ continuous එකේ perfect tense එකත් අපි වෙනම ඉගෙන ගත්තා present perfect ඒකෙදි මොකක්ද උනේ සබ්ජෙක්ට් එකක් තිබ්බා ඒකෙද තිබ්බා ඊට පස්සේ හැස් හරි හැව් හරි අපි ඔයාලා ඊට පස්සේ අපි verb එකේ යොදාගත්ත past participle වලින් මතකද මතකද නැද්ද මතකද නැද්ද දැන් present perfect continuous කියන්නේ මේ tenses දෙකේ mix එකක්. ඔන්න දැන් අලුතෙන් ආවයි හොඳට අහගන්න. මේකෙදී අපි වාක්‍ය present perfect continuous කියන වාක්‍ය රටා අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ වෙලාවට. අපි මොකක් හරි දෙයක් අතීතයේ පටන් අරගෙන තාමත් ඒ දේ කරමින් ඉන්නවා නම් අන්න ඒ වගේ දේවල් හඳුන්වන්න අපිට ඒ වගේ දේවල් නිරූපණය කරන්න අපිට යොදා ගන්න පුළුවන් මේ present perfect continuous tense එක. තේරුණාද? ඔය තේරුණාද නැද්ද කියන්න මට? පුළුවන් chat එකේ ළමයි. ඒ කියන්නේ අතීතයේ පටන් ගත්ත දෙයක් තාමත් කරමින් ඉන්නවා නම් අතීතේ ඉඳන් තාමත් ඒ දේ කරගෙන ඇවිල්ලා තාමත් මේ මොහොතේ කරමින් ඉන්නවා නම් අතීතේ පටන් ගත්ත දෙයක් අතීතේ ඉඳන් මේක කරගෙන ඇවිල්ලා නම් අපි ඒක නිරූපණය කරන්න මෙන්න මේ ටෙන්ස් එක යොදා ගන්නවා තේරුණාද නැද්ද විමල් කා නැත්මි තේරුණාද කියන බලන්න කොබලන් තේරුණා නැද්ද කියලා දන්නමයි ඕකේ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ chat එකේ දාන්න බය වෙන්න එපා. හරි. මේ tense එක අපි කොහොමද ලියන්නේ? මේකේ වාක්‍ය රටා ගොඩනගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න හදන්නේ. මේ tense එකේදී ළමයි මුලින්ම ක්‍රියාව කරන කෙනාව අපි දානවා වාක්‍ය ලියද්දී. ක්‍රියාව කරන කෙනා අපි ඒකට කියනවා subject එක. ඔන්න කතෘ subject එක දානවා. ඊට පස්සේ ළමයි දැන් මේක perfectly continuous වෙයි දෙක mix කරලානේ. බලන්න අපි continuous වලින් නම් subject එකෙන් පස්සේ දැන් මේ am miss. perfect නම් දැම්මේ has have
make it the Mohawk the Dagan. Make it the Abidan, make the perfect cake in our. Has hurry? Have hurry done. On a eat a bus that we work back into the unknown, work back upon making an ING well in Tipa, making a past participle in Tipa. Then we can make a make it or a gut thing, the work make a thorough gun, happy men the maintenance again. Work back at the unhappy ING well in. There another at them may walk home the land subject plus has have plus verb into ING. Present perfect continuous के वाक्य हादादी अपे क्रियाव करने के ना इन्ना ये मतलब ना छात्रों इन्ना वाक्य अभी के ना subject का क्या ना वाक्य इन्हें पास से अभी subject के पास से गले पहने विधि है है वो हरे दान है क्यों मैं मुखाब्दे अभी है दान ने मैं छात्रों एक वचन आइना Hatru ek was nine and apidanama has. Hatru bahu was nine and apiodanama have. Only eat a pasta pidanama, a big creapadu, verb baker. Have a verb baker than a nikang neve la my api verb baker than ing form make it. Eat a pasta pidame waki for the liquor gun and rest taker, done up a rescue through. Tear another end, but again the tear another end the killer. Katim unmute till again unmute and pull over. Yes, you can unmute and talk. There another end. Ravidi, yes. Yes, can Ravidi. Ravidi, the direction is the Kataka. Can put the command name? Karuna. Yes. Mokutu name, Ravidi. Teacher, I would like a kia den. Hi. May my present. I would like a kia den. Okay. Present perfect. Yes, yes. I can hear you. Okay, Ravidi, monkey alenangapaho. Present perfect continuous tense. Present perfect continuous tense kianela mai. අපි එක පාවිච්චි කරන්නේ අතීතයේ පටන් අරගෙන මේ මොහොත වෙනකම් කරමින් සිටින ක්‍රියා. මම සිංහලෙන් කිව්වොත් නේ හිතන්න. මම කිව්වොත් මේ වගේ වාක්‍ය මම පැය 3ක් තිස්සේ ඔයා එනකම් බලාගෙන ඉන්නවා. බලන්න මේ වාක්‍ය ගත්තොත් මම ඔයා එනකම් බලාගෙන ඉන්න පටන් අරන් තියෙන්නේ කොයි කාලෙද? අතීතයේ. හැබැයි මම තාමත් බලාගෙන ඉන්නවා. අතීතයේ පටන් අරගෙන මේ මොහොත වෙනකම්ම ඒ ක්‍රියාව සිදු වෙමින් පවතින ක්‍රියාවක්. එතකොට අන්න ඒකේ ක්‍රියාවලට අපි යොදා ගන්නවා present perfect continuous tense එක. තේරුණාද නැද්ද? තේරුණාද? මෙතන කන තේරුණාද නැද්ද කියලා? තේරුණා ටීචර්. තේරුණා ටීචර්. ඒ present perfect continuous tense එකේ වාක්‍ය හදන්නේ කොහොමද කියලා මම දැන් කියන්න හදන්නේ. ඒකෙදි subject එක ක්‍රියාවේ කර්තෘ මුලින්ම ලියනවා දැන් මම අර දැන් මම බලාගෙන ඉන්නවා නම් I කියන එක තමයි subject එක සිංහලෙන් ගත්තොත් මම ඊට පස්සේ අපි has the have the කියලා යොදනවා ඒක ළමයි subject එක ඒක වචනයි නම් අපි යොදන්නේ has subject එක බහුවචනයි නම් අපි යොදන්නේ have මෙතන දැනගන්න තේරුණාද ඔව් ටීචර් Teacher. Eat a pass up in Mukhagan, only eat a pass up with Dana, Priapadu. Have I Priapadu up in the company made Dana, ING one, IA continuous. Mukhadamakim make Priapa very powerful in a Priapa, taking that Priapa Dana, ING for make it. There another. There another. Oh, teacher. ඊට පස්සේ අපිට මේ ටික හදුවට පස්සේ අපිට රෙස්ට් එක. ඒ කියන්නේ වාක්‍ය දික් කරගන්න ඔය ඉතුරු ටව මොන හරි එකතු කරන්න පුළුවන්. එහෙම තමයි අපි කියන ඔබ්ජෙක්ට් එක කියලා. තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. තේරුණා ටීචර්. හරි අපි උදාහරණයක එක බලමු. දැන් මම කිව්වා මම ඔයා එනකම් පැය 3ක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඒක කොහොමද කියන්නේ? I
ළමයි I කියන පදේ නම් අපි දන්නවා ඒක වචන වුණාට අපි දාන්නේ have. I have. Sorry ළමයි අපි මෙහෙම ඉස්සලානේ බීන් එක. I'm so sorry. අපි මෙතන can have has or have been done. Okay, sorry, Lamai. Subject plus has been hari, have been hari. It passed the Lamai verb with ing. Well, in that, sorry, Lamai, with the man, been a Miss Salarian. There, not another Lamai. Not easy. Sorry, Lamai, I want to be in the comment. Well, Annie. Then, is it I a copy of them? I have been. ඊට පස්සේ verb එක අපි බලාගෙන ඉන්නවා කියන්නේ wait. Waiting කියලා දානවා. ing form එක. I have been waiting. අපිට කියන්න පුළුවන් තුනක් තිස්සේ කියන්නේ අපි කොහොමද කියන්නේ for 3 hours. ඒ කියන්නේ මම පැය තුනක් තිස්සේ බලාගෙන ඉන්නවා. තාමත් බලාගෙන ඉන්නවා. මම පැය තුනකට කලින් තමයි බලාගෙන ඉන්න එක පටන් ගන්න තියෙන්නේ. තේරුණාද නැද්ද? तेरुना टीचर तेरुना टीचर अबे चलो she की वर्ड air एडी has the have देने she की वर्ड एक वर्ड has been अबे की वर्ड she has been अबे की वर्ड यार पता क्यों ना उदय इंदा she has been reading a book උදේ ඉඳන් කියද්දි අපි since morning කියලා තමයි දාන්නේ. මම since and for යදා ගන්න විදිහ ඔයාලට කියලා දෙන්නම්. මේක තේරුණාද නැද්ද? Subject plus has have has been or have been plus ing form of the verb plus rest. මට කියන්නේ තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. තේරුණා. හරි ළමයි එහෙනම් දැන් present perfect continuous tense කියලා ලියාගෙන මේක ලියාගෙන මේ වාක්‍ය දෙක ලියාගෙන ඔයාලට පුළුවන් ද තනියෙන් අර ඊට කලින් මම මේ for and since කියන විදිහ කියලා දෙන ළමයි අපි දැන් ගොඩක් වෙලාවට මේ අතීතේ පටන් අරගෙන තාමත් කරගෙන ඉන්න දෙකට අපි time period එකක් කියනවා අපි කොච්චර වෙලාවක් ඉස්සර මේක කරන්නේ මේ මනුස්සයා කොච්චර වෙලාවක් ඉස්සර මේක කරන්නේ කියලා අපි time එක හඳුන්වනවා දැන් මෙතන නම් for 3 hours මෙතන since morning day ඉඳලා. එතකොට ඔයාලට වෙනස් නැමයි for and since කියලා වචන දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට දාලා තියෙන for 3 hours මෙතෙන් දාලා තියෙන since morning. මේකෙදි ළමයි හොඳටම කියන්නේ for කියන එක යොදාගන්නේ අපි time period එකකට. ඒ කියන්නේ අපි පැය ගාණක් හරි අවුරුදු ගාණක් හරි දවස් ගාණක් හරි දන්නවනම් අර period එක කාල සීමාව දන්නවනම් අපිට for යොදාගන්න පුළුවන්. since දාගන්නේ අපි එක පටන් ගත්ත නිශ්චිත කාලය දන්න නිශ්චිත වෙලාව අපි දන්නවනම් මේක ක්‍රියාව පටන් ගත්ත කොයි වෙලාවද කියලා එතකොට අපි යොදා ගන්න පුළුවන් since දැන් මේක උදෑසන ඉඳන් since morning ක්‍රියාවස් කියන්නේ කාල සීමාවක් එතන for 3 hours තේරුණාද නැද්ද තේරුණා ටීචර් හරි present perfect කියලා ලියාගෙන මේ ටික ලියාගෙන මේ උදාහරණ දෙක ලියාගෙන තනියෙන් උදාහරණ දෙකක් ලියනවා chat එකේ දාන්න බල පොතේ ලියා ගන්න ඕනේ හරිද කරන්න බල මේ ටික ලියාගන්න අපි බලමු time එකත් එක්ක එහෙම නැතිනම් ඔයගොල්ලෝ homework උදාහරණ පහක් ලියන්න ඕනේ මේ for and since කියන එක ළමයි ඔයගොල්ලෝ ලියාගන්න ළමයි මේ for කියන එක කාල සීමාවකට संग्रह निर्माण हुआ इन no one really agar mein present perfect continuous tense
එක ලියලා මේ බී එක ලියන්න ළමයි සෝරි මට ඒක මිස් වුණානේ වර්ක් කරලා තියෙන්නේ बोर्ड पे पेनद आ प्रेजेंट परफेक्ट कंटीन्यूअस टॉपिक के पेन में है ना टॉपिक के कोड उड़ी लिया ना नील पार्ट के नेद पेन में मांगे उड़ी लिया ना है मेरे पास है एक लिया थी देख मैं मम्मी ने बोला मैं का पेन नहीं था මේ වගේ වාක්‍ය ළමයි අපිට කාලේ රාමුවක් එහෙම නැත්නම් නිශ්චිත කාලේ නැතුව ලියන්න පුළුවන් හැබැයි මේක ගොඩක් අර්ථවත් ඔයාලට කාලයක් දාන්න පුළුවන් නම් දැන් මට උදාහරණයක් දාලා තියෙනවා she has been cooking a milk rice නෙමෙයි ළමයි she has been cooking milk rice කිරිබත් උයනවා හරිද එතකොට ළමයි ඔයාලට හොඳයි ඒක කාලයක් එක්ක දැම්ම තමයි අර්ථවත් වාක්‍ය ඉතින් කියනවා she has been cooking milk rice since morning උදේ ඉඳන් කිරිපත්තු වෙනවා තේරුණාද රවිදි තේරුණා ටීචර් ඔකේ උදේ ඉඳන් කිරිපත්තු වෙනවා කියන්නේ උදේ තමයි පටන් ගන්න තියෙන හැබැයි තාමත් එයා ඒක කරනවා ओके अपने थावा क्या थी ना he has been playing cricket for 2 hours very good ओहो क्रिकेट सेलिंग करना पहले देखा तीसरे very good पहले देखा करना खाली था माँ ओहो क्रिकेट सेलिंग करने पटांग आरंभी है नहीं भाई थावा त्याग करना वो पहले देखा तीसरे में very good सितो हर्षिनी he has been playing cricket ने मैं हर्षिनी he has been playing cricket ඔය දැන් නෑ දෙන්න he has been playing cricket since evening yeah how was he now cricket selang karana good kapanna sister has been making cake since evening since s c i s i n c e aage man the type mistake science kiyawa tiyene sister has been making cake since evening good we have been bathing for 1 hour in river very good api pack please gange nanawa therunaada nadda i have been driving for 1 hour 1 hours neme ekai ne 1 hour mama pack please andinawa very good mata dan kiyanna da uganna pidi tense ka therunaada kiyala theruna teacher has been doing homework oh homework කරමින් සිටිනවා හැබැයි time එකක් දාන්න පුළුවන් නම් රවිඳු වාක්‍ය ගොඩක් අර්ථවත් he has been doing homework for 3 hours since morning ඒ වගේ my brother has been stealing food okay yes very good මල්ලි කෑම හොරකම් කරනවා එතකොට වාඩි කියන්න පුළුවන් since morning a time period එකක් දාන්න නැත්නම් පැය දෙකක් තිස්සේ යමගේ කෑම හොරකම් කරනවා නේද Mother has been cleaning house 2 hours. Very good. Hi, Lamai. Time me kanang ibaray. Api he nang class ke nawatta muda. Terna ne da mo dama. Oh, teacher Terna. Good night, Lamai. Good night, teacher. Good night, teacher.